ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මූදේ ඉඳලවත් අපි ඒගොල්ලෝ ගැන මුකුත් නොදන්න එක ඇයිද ප්‍රශ්නයක් වුණා. ශ්‍රී ලංකාවේ ජනතාව අපවට තියෙන සාගරයේ දෙස නිසි අවධානයක් යොමු කරලා නැහැ. ඇගේ අරමුණ මේ සාගරයේ තියෙන ආකර්ෂණීයත්වය ශ්‍රී ලාංකිකයන්ට පෙන්නලා එය ආරක්ෂා කරගන්න ඔවුන් දායක කරගන්න එක. ඇය නමින් ආශා ඩිවොස්. ඇය 39 හැවිරිදි කාන්තාවක්. ඒ වගේම සාගර ශීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලංකා පුරවැසියක් වෙනවා. ඇය සාගර විද්‍යාඥවරියක්. ඇය ගැන හඳුන්වන්නේ සාගර සම්පත් සංරක්ෂණය ගැන පර්යේෂණ කරන සාගරයට ආදරය කරන කාන්තාවක් හැටියටයි. ආචාර්ය ආශා ඩිවොස් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වැසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරත වන ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥවරියක්. ලොව දෙවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ඇය ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ යම් පරීක්ෂණයක නිරත වනු. ඇයගේ පර්යේෂණ අතර විශේෂ අවධානයක් යොමු කරලා තිබෙන්නේ ශ්‍රී ලාංකීය නිල් තල්මසුන් පිළිබඳව. ඇය අවුරුදු 10ක සිට ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ නිල් තල්මසුන් පිළිබඳව පරීක්ෂණ කර තිබෙනවා. ඇය පවසන්නේ ඔවුන් සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවයි. එම නිල් තල්මසුන් පිළිබඳව ආචාර්ය ආශා ඩිවොස් කිව්වේ මෙහෙම කතාවක්. මම මේ නිල් තල්මසුන් ශ්‍රී ලාංකීය නිල් තල්මසුන් ලෙස හඳුන්වනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ නිල් තල්මසුන් අවුරුද්ද පුරාම ඉන්නේ ශ්‍රී ලංකා වාසිත මුහුදු කලාපේ. සාමාන්‍යයෙන් නිල් තල්මසුන් ශීත මුහුදු කලාපවල ආහාර වැඩි නිසා එවැනි ස්ථාන කරා පීනා යන නමුත් මේ නිල් තල්මසුන් ශ්‍රී ලංකාව මුහුදු කලාපය අතහැර නොයන බවත් ඇය සඳහන් කරනවා. ඔවුන් කතා කරන හඬ වෙනස්, හැසිරීමත් වෙනස්. ඒ නිසායි මම ශ්‍රී ලාංකීය නිල් තල්මසුන් කියන්නේ. මෙහෙම සඳහන් කරන්නේ ආචාර්ය ආශා ඩිවොස්. මෙම නිල් තල්මසා සාගර පැලෑටි වලට පොහොරක් සපේන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබා දෙන ආහාර වක්‍රයේ අත්‍යවශ්‍ය මුහුරුකක් බව ඒ සඳහන් කරනවා. තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියෙන වැදගත් පොහොරක්. ඇයි කියන්නේ එවන් වූ කතාවක්. යකඩ වැනිම පෝෂ්‍ය පදාර්ථ සාගරයේ තිබෙන ඇසට නොපෙනෙන මට්ටමේ පවා කුඩා පැලෑටි වලට අත්‍යවශ්‍ය පොහොරක් බව ඒ සඳහන් කරනවා. අපේ ලෝකයේ 50% ඔක්සිජන් සපයන්නේ මේ පැලෑටි වලින්. ඇය ඒ ගැනත් යම් සඳහනක් කරනවා. ඇය පෙන්වා දෙන පරිදි තල්මසුන් මිය ගිය පසු ඒ මලකුණත් සාගර ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ඒ විතරක් නොවේ, කාලයකට පස්සේ මේ මලකුණු මුහුදේ පතුලටම යනවා. මීටර 4000ක් විතර ගැඹුරුම ජලයට බහින්න අවුරුදු ගාණක් ගත වෙන්නත් පුළුවන්. එහෙම බැස්සහම ඒ තැන්වල ඉන්න විශේෂ සත්තු වර්ග මේ මලකුණ කනවා. ඉතින් මේ තැන්වල ඉන්න සතුන්ට මේ මලකුණ නැත්තම් කෑම නැති තරම්. ඇයි මෙම සත්‍ය පිළිබඳව වටිනාකම පවසන්නේ ආකාරයට? මෙම විද්‍යාඥවරිය පවසන ආකාරයට ඉතාම කාර්යබහුල නාවික මාර්ගයක් වන ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය නිල් තල්මසුන් වඳ වී යාමේ තර්ජනයට තුඩු දෙන්නක් බව ඇය පවසනවා. එම තත්ත්වය නිසා මේ වැළැක්වීම පිණිස එම නාවික මාර්ගය සැතපුම් 15ක් පමණ තවත් දකුණට රැගෙන යා යුතු බව ඇගේ යෝජනාව වී තිබෙනවා. මෙවැනිම ප්‍රශ්නයක් දකුණු කැලිෆෝනියාවේ තිබූ බවත් එම ප්‍රශ්නයට එම සාගර විද්‍යාඥයින් විද්‍යාත්මකව විසඳුම් සෙවූ බවත් ඇය ප්‍රකාශ කරනවා. කැලිෆෝනියාවේ විද්‍යාඥයන්ගේ අත්දැකීම් අනුසාරයෙන් සිය මව්බිමේ වෙසෙන ලොව දෙවැන්තම සත්‍ය ආරක්ෂා කර ගැනීම ඇගේ අදිෂ්ඨානය බවත් ඇය සඳහන් කරනවා. විශාල සම්පත් ප්‍රමාණයක් සහිත ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරය පිළිබඳව අප නිසිලෙස අවධානයක් යොමු කර නැතැයි ඇය වැඩිදුරටත් සඳහන් කරනවා. ඇය පෙන්වා දෙන්නේ සාගරයේ ඇති සම්පත් පිළිබඳව ජනතාව දැනුවත් කළහොත් ඔවුන් පුදුමයට පත්වනු ඇති බව. මෙම සියලු කාරණා හරහා අපේ රටේ සම්පත් වගකීමක් ඇතිව ලෝකයට ගෙන යාම ඇගේ අරමුණ බවත් ඇය සඳහන් කරනවා. මීට අමතරව අවසාන වශයෙන් ඇය පුංචි සඳහනක් කරනවා. ඇය ළමා වියේ පටන් සාගර ජීව විද්‍යාව පිළිබඳව තමන් උනන්දුවක් තිබූ බවත්, තම දෙමාපියන් ඒට මුල සිටම අනුබල දුන් බවත් සඳහන් කරනවා.
විශේෂයෙන්ම විද්‍යාලයක ආතර්ශී ක්ලාස්වක් තමන් දෙරිමත් කළ බවත් ඒ කෘතවේදී සිහිපත් කරනවා. අරටුව අපේ පැතුම ඇගේ සියලු අභිප්‍රාය සාර්ථක වේවා. ඒ වගේම ලාංකීය උරුම ලෝකෙ දක්වා ගෙන යාමට